සුබ දවසක්. ආගමයි දේශපාලනයයි හරියට කිරි පැණි වගේ. ඒ දෙකම මේ තනි තනියම එච්චර රසවත් නැති වුණාට දෙක කලවම් කරලා ගත්තාම මරු කෑම. අන්දරේ කිව්වේ ඉඩ දෙනවා කියලා බඩ කොච්චර පිරලා තිබුණා. ඒක තමයි ස්වභාවය. මේක ආගම දේශපාලන සම්බන්ධයෙන් සත්‍යයි. ඒ නිසා තමයි මම හිතන්නේ අපි බොහෝ මදුපාන කරන අවස්ථාවල බයිට් එකට ගන්න ඕන නම් මේ දෙකෙන් එකක් තමයි තෝරගන්නේ. සමහරවිට දෙකම. මේක වැඩි තියෙන මේ දෙක අපූර්ව මේ ගැළපීමක් තියෙන දෙකක්. ඒ කියන්නේ ආගම නැතුව පාලකයන්ට පවතින්න බෑ. ඒගොල්ලෝ හැමතිස්සෙම ආගම මුක්කුවක් හැටියට හොයනවා. ඒ වගේම තමයි දේශපාලනේ නැතුව ආගමට පවතින විදිහක් නැහැ. හැමතිස්සෙම පාලකයන්ට තොරුළු වෙනවා. ඉතින් මේක තමයි අපි දකින ස්වභාවය. මේක තව විදිහකින් අපිට කියන්න පුළුවන් මේ රයිගමයි ගම්පලයයි වගේ කියලා. දෙන්නම හොඳ නම් නම්බර් එකේ රැවටිලිකාරයෝනේ. හැබැයි රයිගමයි ගම්පලයයි රවට්ටුවේ එකිනෙකාව. හැබැයි මේ ආගමයි දේශපාලනයයි එකතු වෙලා රවට්ටන්නේ සාමාන්‍ය ජනතාව. ඉතින් එකතකට මේ දෙක ගැන අපි ස්වාධීන විවරණයක් දෙනවා නම් මේ දෙකම ලෝකෙට අවශ්‍යයි. මිනිසුන්ගේ දුකකදී මිනිසුන්ගේ දුක තුනී කරගන්න ආගමෙන් ලැබෙන පිටුවහල වැදගත්. ඒ වගේම රටක විනයක් ඇති කරලා පාලනයක් ගෙනියන්න, ඒ රටේ ආර්ථිකය හසුරවන්න දේශපාලනයේ පාලක පන්තියේ මැදිහත් වීම වැදගත්. හැබැයි ඒවා මේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ ඒ අර්ථයෙන්ම නෙවෙයි. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒකට ඒගොල්ලන්ට දොස් කියලා බෑ. අපිත් ඒකේ සෑහෙන වගේ උත්තරකාරයෝ වෙනවා. එකහතකට මේ ආගමයි දේශපාලනයයි මෙහෙවන පුද්ගලයෝ ගත්තාම ඒගොල්ලන්ට හොඳ ව්‍යාපාරික ඥානයක් තියෙන හොඳ බිස්නස් කාරයෝ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ ඉල්ලුම අනුව සැපවීම දෙනවා. එතකොටනේ බිස්නස් එක දුවන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ඉල්ලන්නේ අපූර්ව දේවල් ආගමෙන්. ඒකට ඒවා ආගමෙන් දෙනවා. දේශපාලනඥයන්ට ඉල්ලන්නේ අපූර්ව දේවල් ටිකක්. ඒව දෙනවා. ඉතින් ඒ නිසා මේ දෙකට විතරක් දොස් කියලා බෑ. මේ මිනිස්සුත් මේකට එක්තරා දුරකට වග කියන්න ඕන. කොහොම වුණා වුණත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ එකක් අනෙකෙන් තොරව පවතින්නේ නැහැ කියන කතාව. ඒ කියන්නේ පාලකයන්ට සුජාතභාවය ලබා දෙන්නේ ආගම. ඒ කියන්නේ ඒගොල්ලෝ ආගම වෙනුවෙන් වැඩ කරොත් තමයි ඒගොල්ලන්ට යම්කිසි සුජාතභාවයක් ලැබෙන්නේ. ඒ නිසා මේක වැදගත් එකක්. ඒ යැපීම එක තේරුම් ගන්න. දැන් අපි දන්නවා පුරාණ කාලයේ දළදා වහන්සේ කාලවලදී තිබුණේ එයාට තමයි රාජ්‍යත්ව හිමි වෙන්නේ. ඒ තරම් ප්‍රබලයි මේ ආගමයි දේශපාලනය අතර තියෙන බැඳීම. අපි දන්නවා පෘතුගීසි කාරයෝ ලන්දේසි ඒ අය ඇවිල්ලා ඒ අයගේ ආගම් පතුරවනකොට තුවක්කුව පාවිච්චි කරා. ඒ කියන්නේ පාලක පන්තිය බලය පාවිච්චි කරලා ආගම ස්ථාපිත කරා. ආගම උදව් වුණා පාලකින්ට තමන්ගේ පාලනය ගෙනියන්න. ඉතින් මේ සම්බන්ධය හරි අපූර්ව එකක්. ඒ දෙක එකතු වෙලා ගහන ගේමක් කියලත් එකතකට කියන්න පුළුවන්. ඉතින් සේපියන් පොත ලියන නොහරි කියනවා මේ ආගම කියන සංකල්පය ඇති වෙන්නේ දිගු ලොකු රටක්. ලොකු රටක මිනිසුන්ව එක දජයක් යටතේ ගේන්න තමයි මේ ආගම උදව් වෙන්නේ කියලා. ඉතින් එහෙම තමයි රටවල් බිහි වෙන්නේ. ඒතර මේවට ඓතිහාසික කාර්යභාරයක් තිබුණා. ඒක තවදුරටත් තියෙනවද? ඒක තියෙන්නේ මොන වගේ කාර්යභාරයක්ද? මේක ඇතුළේ ඇතිලා තියෙන ගැටලු මොනවද කියන එක අපි නැවත වතාවක් විමර්ශනය කරන්න ඕන. ඊළඟ වීඩියෝයෙන් අපි මේ කතාව කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේක අපූර්ව දීගයක්. ඒක විතරයි අද දවසේ පණවිඩේ. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්. බොහොම ස්තුතියි.